සුබ සන්ධ්‍යාවක් සහ සුබ දවසක් ඔබ සියලු දෙනාට. ඔව් අද දිනේ මේ වීඩියෝයෙන් මම ඔබලට කියන්න බලාපොරොත්තු වෙන්නේ ළමයින්ගේ ප්‍රශ්න කරද්දී අපි ප්‍රොසස් කරද්දී ළමයින්ගෙන් ආපු ලොකු ගැටලුවක් සඳහා පිළිතුරක්. අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ අපි පාඩම් කරනදී කොහොමද දීර්ඝකාලීන මතකයේ තියාගන්නේ නැත්නම් දීර්ඝකාලීන මතකයේ තියාගන්න විදිහට අපි කොහොමද පාඩම් කටයුතු වල නිරත වෙන්න ඕනේ කියන එක ගොඩාක් දරු වල ප්‍රශ්නයක්. ඉතින් ඒක මම හිතුවා වීඩියෝ එකක් විදිහට ඔයගොල්ලන්ට ගෙනත් දෙන එක වඩා හොඳයි කියලා. ඊට අමතරව දැන් ඔයගොල්ලෝ මොනවා හරි පාඩම් කරද්දී ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න හැටි නැත්නම් පීඩනය කොහොමද මැනේජ් කරගන්න ඕනේ. සහ හොඳ ප්‍රතිඵලයකට යන්න කොහොමද අපි පාඩම් කරන දේවල් සංවිධානය කරන්නේ කියන දේවල් සහ පාඩම් කරන්න යද්දී මොකක් හරි කම්මැලිකමක් උදාසීන කමක් කිනවනම් ඒවට කොහොමද අපි මූණ දෙන්න ඕනේ කියලා මම වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා මේ වෙන. ඒ වීඩියෝ වල නියත ඔයගොල්ලෝ ලොකු දේවල් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නේ කියලා මම හිතනවා. ඉතින් ඒවත් ඔයගොල්ලන්ට වැදගත් වෙනවා නම් මේ වීඩියෝ එකේ නනතුරු ඒවත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මම මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝස් වල ලින්ක්ස් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කම්මැලි හිතෙන වෙලාවට නැත්නම් වැඩ කරන්න හරියට හිතෙන්නේ නැති මයින්ඩ් සෙට් එක ක්ලියර් නැති වෙලාවට ඒ වීඩියෝ එකක් බලලා නිවැරදි මනසක් හදාගෙන ආඩම් කටයුතු වල නිරත වෙන්න කියලා ආරාධනා කරනවා. ඔව්. අපි මේ විදිහට පටන් ගමු අපගේ අද වීඩියෝ. අපි දන්නවා ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් ඒක පාඩම් කරනවා. හැබැයි ඒ කරන්නේ ඉක්මනට අමතක වෙනවා. ඔව්. ගොඩක් දෙනා අහන ප්‍රශ්න. දැන් ඒකට පිළිතුරක් විදිහට මට කියන්න පුළුවන් මෙහෙම දෙයක්. දැන් මම කන්සෙප්ට් කීපයක් ඉදිරිපත් කරන ඕගොල්ලෝ පාඩම් කරන ක්‍රමවේදයන් කීපයක් එක එක්කෙනාට ඒක යෝග්‍ය වෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. මේක මම කරන ප්‍රැක්ටිකලි සිද්ධ කරන ක්‍රමවේදය සහ මම හැමතිස්සෙම කියන වගේ මගේ දරුවන් ගිහින් මම ඉගෙන ගන්නවා. ඒගොල්ලොත් පාඩම් කරන ක්‍රමවේදය ඒගොල්ලෝත් මම ඕපන්ලි කතා කරනවා කොහොමද ඔයගොල්ලෝ වැඩ කරන්නේ හොඳට රිසර්ච් කරලා ළමයින් කතා කරලා බලනවා ඔයගොල්ලෝ කොහොමද වැඩ ටික මැනේජ් කරගත්තේ කියලා. ඒ වැඩ ඒ දේවල් අනිත් ළමයින්ටත් වැදගත් වෙන නිසා ඉතින් මේ මම ප්‍රැක්ටිකලි කරපු දේවල් සහ අත්දැකීමෙන් මගේ දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් මට ලැබුණ දේවල් තමයි මම ඔයගොල්ලොන්ට ෂෙයා කරගන්නේ ඔයගොල්ලෝ එක බෙදා හදා ගන්න. මම නම් ප්‍රැක්ටිකලි පාඩම් කරද්දී මනසට යන්න මම කරගත්ත ප්‍රධානම දේ තමයි හොඳට සියලුම දේ මතක තියෙන විදිහට වැඩ කරගන්න මම උත්සාහ කරයි. මම පාඩම් කරනදී හොඳට ඒ විලාවේ 100% අවධානයෙන් පාඩම්. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ පාඩම් කරන කලින් මනස හොඳින් නිරවුල් තියාගෙන ඒ දේ හොඳට පාඩම් කරගන්න. මම කරේ දැන් මම ගොඩක් කලාවට උගන්වන්න කැමති නිසා ඒක මගේ තුල තියෙන ආසාවක්. මම ඒක මම දන්නේ නැහැ ඒක කයිගේ ප්‍රිපරේෂන් වෙනස්. මම කරේ මම ඒක කාට හරි උගන්වනවා විදියට කිව්වා. දැන් මම ප්‍රභා සංශ්ලේෂණේ පාඩම් කරා නම් මම කරේ ඒ ප්‍රභා සංශ්ලේෂණේ නිර්වචන. දැන් විභාගේ ලියනවා නම් මෙන්න මේ පොයින්ට් එක ඔයා ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. මෙන්න මේවා තමයි ඒකට අවශ්‍ය සාධක. මේවා තමයි ඒකේ ප්‍රතිඵල. මෙන්න මේ දෙක යටතේ තමයි මේක සිද්ධ වෙන්නේ. ආලෝකයයි හරිත ප්‍රදයි තිබීම අනිවාර්යයි. ඒ අමුද්‍රව්‍ය හඳුනාගන්නේ මෙහෙම. ඒකේ ඵල හඳුනාගන්නේ මෙහෙම කියලා මම පාඩම් කරාට පස්සේ මම ඒක උගන්වනවා කාට හරි. මම ඉස්සරහට කියනවා. එන කාට හරි උගන්වන විදිහට උගන්වනවා කියලා හිතාගෙන මම ඒක කියනවා. එතකොට මාර විදිහට ඒ දේ මනසට යනවා. තව එක ක්‍රමයක් මම අනුගමනය කරා. ඒවා මම පාඩම් කරාට පස්සේ මගේ යාළුවෙක්ට මම කියලා දුන්නා. ඒකත් ගොඩක් වැදගත්. ඒකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මොකද අපි මේ දෙකම ඔය try කරලා බලන්න සාමාන්‍ය දැන් මේ දැන් පවතින වාතාවරණය අනුව යාළුවෙක්ට ගිහින් කියලා දෙන්න බැරි වෙන්න පුළුවන් නේද? පුළුවන් නම් ඔයා අම්මට හරි තාත්තට හරි කියන්න නැත්නම් කවුරුත් තෝන්නේ නැහැ. ඔයා නිකන් මනසෙන් හිතාගෙන කියන්න මේක කාට හරි උගන්වනවා කියලා. Other than that, ඔයාට පුළුවන් මම ඉස්කෝල දිනම් ප්‍රැක්ටිකල් කරේ මගේ ඒක තේරෙන්නේ නැති යාළුවෙක් ඉන්නවනේ එයාට කියලා දුන්නා. එතකොට මොකද වුනේ? ඒ ළමයා සමහර වෙලාවට ප්‍රශ්න අහනවා. මම හිතලවත් නැති ප්‍රශ්න අහනවා. එතකොට ඒවට උත්තර දෙන්න සහ සමහර වෙලාවට අපි අර කෙනෙක්ට දෙයක් උගන්වනකොට අපි ටිකක් හිතන්න ඕනේ ඒක. නිකම්ම දැනුමක් තියාගෙන උගන්වන්න බෑ. එතකොට අපි ගැඹුරට හිතන කොහොමද මේක මෙයාට මම කියලා දෙන්න කියලා හිතනවා. එතකොට අනිවාර්යෙන් ඒ දේ මේ උඩු සිතේ නෙමෙයි යටි සිතටම කාව දිනෝ සහ දීර්ඝකාලීන මතකෙට තියෙනවා. අපිට නිකන් හිතලා උගන්වන්න බෑ. ඉතින් අපි හොඳට අවබෝධයක් තියාගන්න ඕනේ. ඉතින් ඒ කන්සෙප්ට් එකෙන් තමයි මම නම් ගොඩක් දේවල් පාඩම් කරේ. ඉතින් ඒක ඕගොල්ලන්ටත් වැදගත් වෙයි. හැමතිස්සෙම හොඳ අවධානයෙන් පාඩම් කරලා කියන්න. මම මතකෙන් කියන්න. අමතකයි නම් ආයෙ පොඩ්ඩක් බලන්න. මට මෙතන අමතකයි. ඊට පස්සේ ඒක කියන්න. සහ පාඩම් කරද්දී මම අනුගමනය කරන තව ක්‍රමවේදයක් තමයි මම කටපාඩම් කරන්න යන්නේ නැහැ. ඉස්සරින්දම මම දන්නේ නැහැ මගේ කටපාඩම් කියන දේ මට හිතෙන්නේ නැහැ. මම එහෙම කැමති කෙනෙක් නෙමෙයි. මම හැමදෙයක්ම දැන් ඕනම දීර්ඝ නිර්වචනයක් වුණත් මම ඒ කොටස් වලට කඩලා අවශ්‍ය පොයින්ට් ටික තමයි පාඩම් කරන්නේ. ඊට පස්සේ අනිත් වචන ටික මට ඕන විදිහට ගලපලා උත්තරේ දෙනවා. දැන් A level වල වුණත් O level වල වුණත් ඒගොල්ලෝ විභාගේ ගුරුවරු මාකින් ස්කීම් එක හදන්නේ පොයින්ට් වලටනේ.
මුළු නිර්වචනයේම ඒ තියෙන විදිහටම අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ලියන්න ඕනේ ඒගොල්ලෝ ඉල්ලන පොයින්ට්ස් ටික. ඔයා ඒ පොයින්ට්ස් ටික highlight කරගන්න. ඒක තමාටම යෝග්‍ය විදිහකට මතක තියාගන්න. ඊට පස්සේ ඒක ඉදිරිපත් කරන්න වාගේ වචනේ. කවුලක් නැහැ වාගේ වචන වලින් ඒක කියන්න. ඔව්. ඊළඟට මම concept එකක් විදිහට ඉදිරිපත් කරනවා. දැන් ඔයගොල්ලෝ මොන හරි දෙයක් පාඩම් කරනවා actively එකට දායක විය යුතුයි. අභ්‍යාස පොතක් අරගෙන මොන හරි කියවනවා කියන්නකෝ. එතකොට ඔයා කියවල වැඩිගත් කරමු ඉරි ගහන්න නැත්නම් highlight කරන්න. ඔහා දැන් අපි ඕනම දෙයක් මෙහෙම හිතන්නේ. මම මොකක් හරි පොතක් කියවගෙන යනවා පත්‍රයක් කියවගෙන යනවා ඊට පස්සේ පැයක් විතර කොහොම කියවන්නකෝ. කොච්චර පොඩි දේද අපේ මතකේ තියෙන. හැබැයි අපි ඒක actively ඒකට දායක වෙනවා නේ. ඒක highlight කරලා වැඩිගත් ඒවා mark කරගෙන වැඩිගත් ඒවා වෙනම කොටසක ලියලා ඒ වගේ ඒ කියන්නේ ඒක attractively කරන්නේ. ඒක actively කරන්නේ active වෙන්නේ. ඇක්ටිව් වීම තුළ ගොඩාක් දේවල් මනසට යනවා. ඉතින් මනස තුළ ඒක ගබඩා කරගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. අපි ඒක ඇක්ටිව් විදිහට කරොත් ඕනම ප්‍රශ්නයකට උත්තර ලියද්දී වුණත් වා ඒක ඇක්ටිව් විදිහට කරන්න උත්සාහ කරන්නේ එතකොට ලොකු ප්‍රතිඵලයකට ඔයගොල්ලන්ට යන්න පුළුවන් වෙනවා. ඉතින් හැමදෙස්ම හිතන්න කිසියම් තමා ගොඩක් වැදගත් වෙන්නේ අපිට නිවැරදි පිළිතුරක් ගොඩනගා ගැනීම සඳහා. සිතීම සහ අවබෝධය. තව එකක් මම කියන්නම් ඔයගොල්ලෝ මේක පාඩම් කරද්දී පාඩම් කරපොදි ලියන්න උත්සාහ කරන්න. දැන් ආකාර දෙකක් ඉන්නවනේ මම කියවන්නේ උගන්නන්නේ. ඒකට මම තව දරුවෙක්ගෙන් කිව්වා ඒ දරුවා කරනවා කියලා. දැන් පාඩම් කරලා දැන් ප්‍රභාස සංශ්ලේෂණය කියන කොටස පාඩම් කරා නම් ඒක ඔයාගේ වචනේ ලියන්න. ලියන්න උත්සාහ කරන්න. එතකොට මොකද්ද අපේ මොළේ ක්‍රියාකාරී වෙනවා. අපේ ඇස් දෙකත් ක්‍රියාකාරී වෙනවා. අපේ අතත් ක්‍රියාකාරී වෙනවා. ওই කොටස් තුනම අපේ ඉන්ද්‍රයන් සියල්ල ක්‍රියාකාරී වීම තුළ අපි කරන දේ හොඳින්ම මතකයේ රැඳෙන. ඒක උගන්නන දේත් කරන්න පුළුවන්. ඕගොල්ලෝ නැත්තම් පාඩම් කරපු ටික ලියන්න. එතකොට අමතක වෙනවා නේද කියලා ඔයගොල්ලෝ මීටර් නේ. මතක් වෙනවා මට මේක මතක නෑනේ කියන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙක බලන්න. ඒ වගේ ඇක්ටිව් විදිහට ක්‍රියාකාරීව තමා කරන දේ කරන්න. එතකොට අනිවාර්යෙන් මේ මනසට ඒ දේ යයි. ඒක. ඒක තමයි අපි හදා ගන්න ඕන වැදගත්ම දේ. තව දෙයක් කියනවා දරුවනේ ඕගොල්ලෝ නෙමේ අපි නෙමේ මහාචාර්යවරයෙක් වුණා ඕනම දෙයක් එකපාරක් බැලුවොත් මතක හිටින්නේ නැහැ. ඒක ලෝකේ සබහා දහම හැමෝටම පොදු දෙයක්. කාටවත් ඒක විශේෂිත දෙයක් නෙමෙයි. ඒතකොට අපි දෙයක් පාඩම් කරා නම් ඒක අමතක වෙනවා. මම නිකන් කියවල තිබ්බනම් ඒක අනිවාර්යෙන් අමතක වෙනවා. ඒතකොට අපි කරන්න ඕනේ මොකද්ද? අපි පාඩම් කරපු දේ නැවත නැවත ආවර්ජනය කරන්න ඕනේ. සතියකින් ආයේ බලන්න මට මේ ටික මතකයිද කියලා. ආයේ දවස් 21කින් බලන්න ආයේ මට මේක මතකයිද කියලා. ආයේ පේපර් එකක් කරලා බලන්න ඔයාලට මේ ටික මතකයිද කියලා. අපි ආවර්ජනය කරන්න ඕනේ. ආවර්ජනය කරන්නේ නැතුව කිසිම දෙයක් අපගේ මතකේ නම් රැඳිලා තියෙන්නේ නැහැ. ඉතින් ඕනම කෙනෙක් ඔයාට නෙමේ මට නෙමේ මුළු හැමෝටම පොදු දෙයක් 100ක් කාගේවත් මතකේ තියෙන්නේ නැහැ. ඉතින් අපි හැමදෙස්සෙම බලන්න ඕනේ මොකක්ද මට අමතක. මේ ටික මට මතකයිද කියලා නැවත නැවත දින 7කට වරක් දින 21කට වරක් මාසෙකට වරක් වගේ නැවත නැවත ආවර්ජනය කරන්න. පාස් පේපර්ස් කරන්නේ ගොඩක් වැදගත්. පාස් පේපර්ස් කිරීම තුළ ඔගොල්ලෝ නැවත ඒවා මතක් වෙනවා. සහ හොඳට ફોકસ කරන්න මට අමතක වෙන දේවල් ටික මාක් කරගෙන ටයිපර් එක ඉවරුනාට පස්සේ ආයෙ ඒ ටික ගෝතුරු කරන්න. ඒ ටික ආයි බලා ගන්න. එතකොට ආයි මතක හිටින පාස් පේපර්ස් කරන්නේ කරනවා කියන්නේ පාඩම් කිරීමේ එක කලාවක්. මම ඒක ඊළඟ වීඩියෝ එකකදී ඔයගොල්ලන්ට කියන්න කොහොමද මේ පාස් පේපර්ස් කිරීම පාඩම් කිරීමක් බවට පරිවර්තනය කරගන්නේ කියලා. ඔව්. තව එකක් තමයි ළමයි මම ගොඩක් වෙලාවට කියනවා ගොඩක් දරුවන්ට සමහර අයට සමහර සබ්ජෙක්ට් වල සමහර කොට සමහර. දැන් ජීව විද්‍යාව ප්‍රවේණිය කොට සමහර වෙන්න පුළුවන්. නැත්තම් රසායන විද්‍යාව සමීකරණ සමහර වෙන්න පුළුවන්. මවුල මවුල කියන කොට සමහර වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනිකස් සමහර වෙන්න පුළුවන්. එතකොට මොකද්ද අපි කරන්නේ? මේ පාඩම හරින එකද නැහැ. අපි කරන්න ඕනේ ඒ පාඩමට අදාළ ප්‍රශ්න ටික වෙනම කරන්න උත්සාහ කරන්න. ඒක ආයි පොඩක් තියරිටික ආයි බලා ගන්න. තියරිටික බලාගෙන ඒක ස්පෙસિෆික්ලි කරන්න. එතකොට ඒකේ දැන් ගොඩක් වෙලාවට පාස් පේපර්ස් වල තියෙනා නේද පාඩම් අනුකූල වර්ගීකරණය කරපු ප්‍රශ්න පත්‍ර. ඒ වගේ මේ පාඩමට අදාළ ප්‍රශ්න පත්‍ර ටික කරන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි ඌ අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. එකම එක ප්‍රශ්න නැවත නැවත රිපීට් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට සහ තේරෙනවා රිද්ම් එක. මොන මොන ප්‍රශ්න දහන්නේ මේකේ මේ ලොකු දේවල් තිබ්බට විභාගයට අහන්නේ කිසියම් නිශ්චිත පරාසයක. ඉතින් මේ පරාසය තේරුම් ගැනීම හැකියාව ඔයගොල්ලන්ට ලැබෙයි. එහෙනම් අමාරු පාඩම තියෙනවා නේ කතරින් එක නෙමෙයි කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ ඒකට අදාළ ප්‍රශ්න ටිකක් අරගෙන කරන්න. මුලින් ප්‍රශ්න ගල බලන්න මේගොල්ලෝ අහන්නේ මේ ටික කියලා. ගොඩක්ම අමාරු නම් ඒගොල්ලෝ අහලා තියෙන ටික ફોકસ කරගෙන පාඩම් කරන්න. අතරින් එපා. ඒ විදිහට උත්සාහ කරන්න සමහර විට ලේසි කියලා හිතුව පාඩමකටත් වඩා මේ විදිහට කරොත් අමාරු පාඩමක් ලේසි වෙන්න පුළුවන්. ඔව්. තව දෙයක් මම කියනවා ඔයගොල්ලෝ ප්‍රශ්න හදද්දී දැන් මම සාමාන්‍යයෙන් අපිට සමහර සබ්ජෙක්ට් වල තියෙනවා ගොඩාක් දේවල් පාඩම් කරන්නේ ඉතිහාසය වගේ විෂයම්
සයන්සලක් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් කරුණු පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට්ස් මම කරේ මම ඒක පාඩම් කළා. ඊට පස්සේ මම ඒ පාඩම් කරපු කොටසට අදාළ ප්‍රශ්න ටික කතා කරා. ඒ කරපු ඒවා මට හිතෙනවා නම් මේ පොයින්ට්ස් අහයි මෙන්න මේවා අහයි කියලා මම ප්‍රශ්න ටිකක් හදාගෙන ඒකට උත්තර වෙනම හදාගත්තා. ඊට පස්සේ මොකද කරේ මම සති දෙකකට පාරක් සතියකට පාරක් නැවත නැවත මේ ප්‍රශ්නයි උත්තරයි බලනවා. ප්‍රශ්න ටික බලලා මම මෙනෙහි කරනවා ඒකේ උත්තර ටික මට මතකද කියලා. ඒ කියන්නේ පාඩමෙන් පාඩමට අමාරු පාඩම් වල ගොඩක් තේරි පාඩම් කරන්න තියෙන ඒවා මම පාඩම් කරලා ප්‍රශ්න උත්තර ගොඩනගනවා. ඒතකොට මම මේ පාඩම් කිරීම එක පාරක් කරනවා. ඊට පස්සේ ප්‍රශ්න ටික හදනවා. ඊට පස්සේ ඒ උත්තර ලියන ගොඩක් ඇක්ටිව්ලි දායක වෙනවා. සහ එතකොට දැන් ඔයා ප්‍රශ්න උත්තර හදලා තියෙනවා නම් ඔයාට ඒව නැවත නැවත මෙනෙහි කරන්න පුළුවන්. නැවත නැවත බලන්න පුළුවන්. එතකොට මනසට යන ප්‍රමාණය, මතකයේ සිටින ප්‍රමාණය, මතකයේ රැඳෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ඊළඟට අමාරු පාඩම් වල එල්ලීගෙන ඉන්නපා. ඒක තියෙනවා නම් අපි පොඩ්ඩක් ඒකේ අමාරු පාඩමෙන් ගිහින් බලන්න ඔයාලට ලේසි අවබෝධ කරගන්න පුළුවන් කොටස් තියෙයිද කියලා. ඒව ටික මුලින් අවබෝධ කරගන්න සරල කොටස් අවබෝධ කර ගැනීමෙන් පස්සුව සංකීර්ණ කොටස් පවා පහසුවෙන් අවබෝධ කරගන්න ඕගොල්ලන්ට හැකියාව ලැබේ. තව දෙයක්, ඉතින් ඒක මම දකින්නේ මං දරුවා මම කරේ නැහැ. ඉතින් මේ දරුවන්ගේ මම දකින්නම ගණන් ගියාම පවා ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ට අමාරු දැන් පාත්තක හිටින්නේ නැති වගේ කියන කොටස් ඒගොල්ලෝ අර පාඩම් කරන තැන විත්‍ය ගහලා තියෙනවා ලස්සන විදිහට. එක එක ඒගොල්ලොන්ට ආවේනික රටා ඒගොල්ලොන්ට ආවේනික විදිවලට ඒක ගහලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියන්නේ ඒක දැකීම තුළ දැන් ඕනම දෙයක් අපි නිතර නිතර දකින්න අපිට පුරුද්දක් කරගත්තොත් ඒක අපිට ඔටෝමැටිකලි ඒක අපතුල තියෙනවා. එහෙනම් ඒ වගේ දෙයක් අපි ඇති කරගත්තොත් ඒක මතකේ රැඳෙනවා. අනිත් එක නිතරම දකින්නට උදේ නැගිටකම ඇඳ ඉස්සරහා මේව දෙයක් ගහලා තියෙනවා. කියන වට අමතක වෙනකොට සංකීර්ණ කරුණු තියෙනවා. එහෙම දෙයක් ආකර්ශනීය විදිහට ඇඳලා හෝ තමාට ගැළපෙන විදිහකට ගහලා තියාගන්න. එතකොට ඒක අපි දැකීම තුළ නැවත නැවත දැකීම තුළ ඒක අපේ මනසට එන වැඩි මනසේ තැම්පත් වෙන ප්‍රමාණය වැඩි. එතකොට විභාගය වෙනකොට ඒ කරුණු ටිකත් ඔයාලට අවබෝධ කරගන්න මතකයේ තියාගන්න පුළුවන්. ඔව්. තව එක පොයින්ට් එකක් දෙන්නම්. මම පාඩම් කරපු විදිය මම කලින් කියුවා වගේ මම හැමතිස්සම අපි දෙයක් හැම දෙයක්ම දැක්ීමනේ. කටපාඩම් කරන්න ගියොත් කටපාඩම් කියන්නේ අපේ ලොකු කාලයක් මතක තියෙන්නේ නැහැ. මොකද අපි කටපාඩම් කරන්නේ ඒ වෙලාවටනේ. මේක මම මේ කටපාඩම් කරනවා. විභාගෙට යන්න කලින් දවසේ කරාට අවුලක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් කටපාඩම් කරාම ඒදී අමතකයි. ඉතින් මම හැමතිස්සෙම මගේ දරුවන්ට කියන්නේ මුළු පාඩම් කරද්දී ඒදී අවබෝධ කරගන්න. ඒකේ වැදගත් කරුණු පොයින්ට් අවුට් කරගෙන මනසට දාගන්න. ඊට පස්සේ උත්තරේ උගුල්ලේ විදිහට ලියන්න. දැන් විභාග රටා හොඳට බලන්න විශ්ලේෂණය කරලා ඉස්සරම වගේ දැන් තියරි කොටස් එහෙම්ම අහන්නේ නැහැ. එහෙම්මම තියරිය ඉදි පිටින් උත්තර ලියන්න ඉන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ ප්‍රශ්නේ කියවලා අවබෝධ කරගෙන ඒ තියරිය යොදාගෙන තාර්කානුකූලව හිතලා තමයි අවසාන උත්තරයකට යන්නේ. ඉතින් මම කියනවා ඕගොල්ලෝ අර පාඩම් ක්‍රමයේ වෙනස් කරන්න. කටපාඩම් කරන්න උත්සාහ කරන්න එපා, අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තොත් ඒක මතකේ තියෙන ප්‍රමාණය ගොඩාක් වැඩි. දීර්ඝ කාලයක් තියෙනවා. සහ ඔය හරියටදී අවබෝධ කරගත්තොත් පාඩමේ පදනම තියරි ටික හරියට දාගත්තොත් ඒ පදනම තුලින් ඕන දෙයකට යන්න පුළුවන්. ඔගොල්ලෝ හරියට තියරි ටික අවබෝධ කරගත්තොත් ඕනම ප්‍රශ්නයක් වෙනස් කරලා ඇහුවට අවුලක් වෙන්නේ නැහැ. නිවැරදි පිළිතුර ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝත් ඔයගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝවක් වෙන්නති කියලා. මොකද මේකෙදි මම උත්සාහ කරේ අපි පාඩම් කරනවා. මේ පාඩම් කරනදී දීර්ඝකාලීන මතකයට යවලා විභාගය දක්වා ඒවා මතකේ තියාගෙන විභාගයේදී හරි විදිහට ප්‍රයෝජනවත් වෙන විදිහට උපයෝගී කරගන්න කොහොමද පාඩම් කරන්න කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේකෙන් වැදගත් මේකෙන් දෙයක් ඔයගොල්ලෝ ලබා ගන්නති කියලා, වැදගත් වෙන්නති කියලා. මේ මගේ අත්දැකීම්, මගේ ශිෂ්‍යන්ගේ අත්දැකීම් සහ ගුරුවරුන්ගේ අත්දැකීම් එකතු කරලා තමයි මේ වීඩියෝ මම හදුවේ. ඉතින් මේක ඔයගොල්ලෝ සාර්ථකයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක, අනිත් අයටත් මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. තවත් මේ වගේම ආකර්ෂණීය ඔයගොල්ලන්ට වැදගත් වෙන ඉතා වටිනා වීඩියෝවක් සමගින් ඊළඟ දවසෙත් හමු වෙමු. ස්තුතියි.